සියලුම දෙනා නවිත ඇකඩමි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා අපේ Facebook පිටුව හා සම්බන්ධ වෙලා ඉන්නවනම් දැනට මම දන්නවා ඇති නවිත ඇකඩමි කියන්නේ මොකක්ද කියලා. අධ්‍යාපනික කරුණු ගැන තමයි අපි මේ හරහා සාකච්ඡා කරනු ලබන්නේ. ඒ අතරිනුත් ප්‍රමාණ සමීක්ෂණ හා සිවිල් ඉංජිනේරු විෂයන් සඳහා ප්‍රමුඛතාවය දීලා අපි කරුණු සාකච්ඡා කරනවා. නවිත ඇකඩමි බ්ලොග් අඩවිය අපි ඊගෙන කරුණු කතා කරලා ලිප වර්ගය පළ කරලා තියෙනවා. YouTube channel එක හරහත් අපි බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක දැනුම බෙදා ගන්න. ඉතින් අනිවාර්යෙන් මේ සඳහා මේකට subscribe කරලා තියා ගන්න. මුලින්ම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රමාණ සමීක්ෂකවරයෙකුගේ මූලික අඩිතාලම නිවැරදිව දමා ගැනීමට අවශ්‍ය වෙන සම්මත මිනුම් ක්‍රම ගැනයි. මේක අපිට විනාඩි 10න් පහලෙන් කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක නිසා අපි මේ පාඩම් මාලාවක් විදිහට ගෙනෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් අද බලමු අපි ඇයි මේ SMM එකක් පාවිච්චි කරන්න කියලා. මොකක්ද මේ SMM එකක් කියන්නේ? මිනුම් ගැනීම සඳහා අවශ්‍ය ඒකාකාරී පදනමක් සකසලා දෙන එක තමයි SMM එකකින් සිදු කරනු ලබන්නේ. එහෙම කිව්වහම අපි මේක උදාහරණයකින්ම පැහැදිලි කරගමු. මිනුම් ලබා ගැනීමට අපි පුද්ගලයන් 3 දෙනෙක්ට දෙනවා. මෙම නිවසේ බිත්තිවල උස අඩි 10ක් කියලා අපි උපකල්පනය කරොත් අපි 3 දෙනෙක්ට දුන්නාම එක පුද්ගලෙ මෙන්න මේ බිත්තියේ දිග අඩි 10ක් විතරයි කියලා මන්නලා දෙන්න පුළුවන්. තව පුද්ගලෙ මේකේ අඩි දිග අඩි 10යි කියලා මනලා දෙනවා. නමුත් ਉਹ වැඩි විස්තරي සඳහන් කරනවා මෙහි උස අඩි 10යි කියලා. තුන්වෙනි පුද්ගලයා මෙහි අඩි දිග 10ක්ද උස 10ක්ද ලෙස වර්ග අඩි 100ක් ලෙස මිනුම් සඳහන් කරනු ලබනවා. ඉතින් ඇත්තටම මේකෙන් මොකක්ද හරියන්නේ? මේ ක්‍රම තුනම හරි. නමුත් මේ පළවෙනි පුද්ගලයාගේ මිනුම තුන්වෙනි එක්කෙනාට හෝ තුන්වෙනි පුද්ගලයාගේ මිනුම පළවෙනි පුද්ගලයාට ලබා දුනොත් ඔවුන්ට එකවරම මේ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අපහසුයි. මෙන්න මේකම කරවා ගැනීම තමයි SMM එකකින් සිදු කරනු ලබන්නේ. හොඳයි. අපි දැන් බලමු මේ SMM එක පාවිච්චි කිරීමේ ඇති වාසි මොනවද කියලා. Avoid dispute. Dispute එකක් කියන්නේ මොකක් හරි ඉදිකිරීමක් කරන අතරතුර ඇතිවන ගැටලුවක්. මේ ප්‍රධාන කාර්යයක් තමයි ගැටලුව ඇති නොවන විදියට වැඩ කරන්නේ. ඊළඟට තමයි විශ්ලේෂණය සඳහා නැත්නම් ටෙන්ඩර් සංසන්දනය කරලා බලන්න අපිට පහසුයි. වැඩ අයිතමෙන් හඳුනා ගන්නත් අපිට SMM එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ව්‍යාපෘතියේ මිල කෙරෙහි බලපෑම ඇති කළ හැකි අයිතමයන් හඳුනාගෙන අපිට ඒවා වෙනස් කිරීමටත් ඒ සඳහා විකල්පවල විකල්ප සඳහා යාමට මේ SMM එකක් මෙතන ගැනීමේදී ඉතා පහසු වෙනවා. ඒ වගේම තමයි මේ තියෙන නීති රීති පුළුල් පරාසයක් ඔස්සේ ගොඩනැගිල්ලක මැනීම් කටයුතු අපිට සිදු කරගන්න පුළුවන්. ගැටලීටි සහගත තැන් ඇති වෙන්නේ මේ නිවැරදි පිළිවෙලකට මැනුම් ගැනීම සිදු කරන නිසා අප අතින් සිදුවන මගහැරීම් බොහෝ දුරට අඩු වෙනවා. SMM එකක් භාවිත කරලා මැනීම වලින් ඒ වගේම තමයි නිවැරදි ප්‍රමාණයන් ලබා ගැනීමට මේ SMM එක උපකාරී වෙනවා. එමෙන්ම අපි බලාපොරොත්තු වෙන ගුණාත්මක භාවය රැක ගැනීම සඳහා නිවැරදි වැඩ විස්තරයන් ලිවීමටත් මෙම සම්මත මිනුම් ක්‍රමය උපකාරී වෙනවා. ස්තුතියි. අපි ඊළඟ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා විවිධ වර්ගයේ සම්මත මිනුම් ක්‍රම ගැන. ඒ සඳහා අනිවාර්යෙන්ම අපි YouTube channel එක subscribe කරලා තියාගන්න ඕනේ.